ඉතින් යාළුවනේ මේ විදියට සත්තුන්ව බය කරගෙන මේ හිවලා සතුන් දෙන කෑම ආහාරයටගෙන කැලේ හරි සතුටින් ජීවත් වෙන්න පටන් ගත්තා. මෙලෙස කාලය ගත වෙද්දී එක් දිනක් සිවලා සිංහ ඇත් ව්‍යාග්‍ර තම ඇමති මණ්ඩලය පිරිවරාගෙන සිංහාසනාරූඪව සිටින අතරවාරයේ ඈත වනයකින් සිවලෙක් නැගූ හඬක් සවනට වැතුණා. යාළුවනේ ඔයාලා දන්නවද සිංහාසනාරූඪ වෙනවා කියන්නේ මොකද්ද කියලා? සිංහාසනාරූඪ වෙනවා කියලා කියන්නේ රජතුමා සිංහාසනයට ඇවිල්ලා තමන්ගේ රජපදවිය ස්ථාවර කරගන්න එක. ඉතින් මේ විදියට සිංහයා ව්‍යාග්‍රය වගේ කැලේ ඉන්න ලොකු බලවතුන්නුත් බය කරගෙන සිවලා තමන්ගේ පාලනය අරගෙන ගියා. ඉතින් අර හිවලෙක් කෑ ගැහුවනේ. ඊට පස්සේ මොකද උනේ කියලා දන්නවද? මේ හඬ ඇසෙනවත් සමගම සිවලාගේ ජන්ම ගතිය ඉස්මතු වුණා. සිත ප්‍රීතියෙන් පිනාගොස් දෙනෙතින් සතුටු කඳුළු ගලා හැලෙන්නට වුණා. ඒ සමග මේ සුපුරුදු හඬට තවදුරටත් ප්‍රතිඋත්තර නොදී සිටිය නොහැකි වූ තැන සිවලා සිංහාසනයෙන් බැස සිවල් හූවෙන් උත්තර දුන්නා. ඉතින් අර හිවලෙක් කෑ ගැහපු සද්දයට තමන්ගේ ජන්ම ගති ඉස්මතු වෙනවත් සමගම හිවලා හූවක් කියලා ප්‍රතිඋත්තර දුන්නා.